සියලුම ආතරයිටිස් රෝග සඳහා රාජපුර හන්දිතෙල ඔබ සුවෙන් තබයි. පවතින අර්බුදකාරී තත්වයේ හමුවේ ලෝක බැංකුව අරහා ලබා දෙන මූල්‍ය ප්‍රතිපාදනයන් ඇෆ්ගනිස්තානයේ වෙත ලබා නොදීමට ලෝක බැංකුව තීරණය කර තිබෙනවා. ඒ අනුව ලෝක බැංකුව විසින් ලබා දෙන මුදල්වලට තලෙබාන් පාලනය යටතේ සිදුවන්නේ කුමක්ද යන්න පිළිබඳව විශ්වාසයක් නොමැති බවත්, ඒ හේතුවෙන් ලබා දීමට නියමිතව තිබූ සියලු මූල්‍ය ප්‍රතිපාදන අත්හිට වූ බවයි ලෝක බැංකු නිලධාරීන් සඳහන් කර ඇත්තේ. ඇෆ්ගනිස්තානයට සිදු කරන සියලුම ගෙවීම් නතර කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තීරණය කර දින කිහිපයකට පසුව මෙලෙස ලෝක බැංකුව විසින්ද එම තීරණයට එළඹීම විශේෂත්වයක් බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. එමෙන්ම මේ වන විට ඇමරිකා එක්සත් ජනපදය ඇතුළු රටවල් කිහිපයක්ද ඇෆ්ගනිස්තානයේ වෙත ලබා දෙන සියලු ආධාර අත්හිටුවීමටයි තීරණය කර ඇත්තේ. තවද ඇමරිකාවේ කිසිදු ඇෆ්ගන් වත්කමකට හිමිකම් කීමට තලෙබාන් පාලනයට ඉඩ නොදෙන බවද ඇමරිකානු බලධාරීහු පසුගියදා අවධාරණය කරනු ලැබුවා. මේ අතර ඇෆ්ගනිස්තානයේ කාබුල් ගුවන් තොටුපළේ පවතින ආරක්ෂක අවදානම හමුවේ එම පරිශ්‍රයෙන් වහා ඉවත් වී සිටින ලෙස ඇමරිකා එක්සත් ජනපදය සහ බ්‍රිතාන්‍ය විසින් සිය පුරවැසියන් වෙත දැනුම් දී තිබෙනවා. කෙසේ වෙතත් ඇමරිකාව හෝ බ්‍රිතාන්‍ය විසින් එලෙස කාබුල් ගුවන් තොටුපළට පවතින ආරක්ෂක අවදානම කුමක්ද යන්න මෙතෙක් පැහැදිලි කරනු මැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. නමුත් ඇෆ්ගනිස්තානයේ පවතින නොසන්සුන්තාවයේ හමුවේ කාබුල් ගුවන් තොටුපළ වෙත IS ප්‍රහාරයක් එල්ලවිය හැකි බවට මීට පෙර ප්‍රකාශ කෙරුණා. කෙසේ වෙතත් තලෙබාන් වරුන් බලයට පැමිණීමෙන් පසු කාබුල් ගුවන් තොටුපළේ සිට පුද්ගලයන් 82,000ක් පමණ ඉවත් කරගත් බවයි ඇමරිකාව විසින් අවධාරණය කළේ. මේ අතර ඇෆ්ගනිස්තානයේ සිටින සියලු විදේශ හමුදා අගෝස්තු මාස 31 වන විට නියමිත පරිදි ඉවත් කරගත යුතු බවට තලෙබාන් සංවිධානය විසින් තරයේ අනතුරු අඟවා තිබෙනවා. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණ ඔබන්න.